වහන්ස මේ අක්කන සූත්‍රයේ මේ කන සම්පත්තිය ලබන්න බැරි කාරණා අටක් ගැන විග්‍රහ වෙනකොට මේ එක කාරණයක් තියෙනවා කන සම්පත්තිය ලැබෙන. ඒ කාරණේ ගැන විග්‍රහයක් කරන්න ස්වාමීන් වහන්සේ අර මේ ඒකෝච කෝ භික්කවේ කනෝච සමයෝච බ්‍රහ්මචර්ය වාසය කියන ඒ කාරණේ එක කාරණේ. ඕ දැන් බුදුහාමුදුරුව මේ අට අවස්ථාව ඉදිරිපත් කළා. කිව්වා ඕනම මිනිසෙකුට මේ අට අවස්ථාවෙන් මිදිලා මනුස්සත්ව ප්‍රතිලාභයක් ලබන ලබාගෙන සම්මාදිට්ඨියටපත් වෙලා කරන සම්පත්තිය තේරුම් අරගෙන මේ පතිරූපදේශයක ඉපදුන බව තේරුම් අරගෙන මේ මග අනුගමනය කරනකොට මේ අනුගමනීය ප්‍රතිපදාව අනුගමනය කරනකොට මගපල් ලබනවා කියලා. ඒක තමයි කිව්වේ. ඒක තමයි අක්කන සූත්‍රයේ අවසානට කියලා කිව්වේ. සූපත්තන අවසරය අනුසින් වහන්ස පුණ්‍යානුමෝදනාව පින් ලබා දීම සම්බන්ධයෙන් සඳහන් වෙනකොට තිලෝගුඩ සූත්‍රය ආශ්‍රයෙන් ස්ථානයේ ලැබෙයි අස්ථානයේ නොලැබෙයි කියලා දේශනාවලදී අහලා තියෙනවා. ඒ දෙක ගැන ඔය එක තමයි මං කිව්වේ අර බිම්බිසාර රජුව බුදුහාමුදුරුව බිම්බිසාර රජුවන්ට දේශනා කරපු සූත්‍රය තමයි තිලෝගුඩ සූත්‍රය. තිරෝකුඩ්ඩ සූත්‍රය කියන තිරෝකුඩ්ඩ කියන වචනේ මාගදී වචනයක්. තිරෝකුඩ්ඩ කියන්නේ භූතය පෙරේතය පරදත් උපජීවින්ත කියන නමක්. ඒ තිරෝකුඩ්ඩ ඒ අයට කැපකොට පින් අනුමෝදන් කරන්න ඕන කියන එක තමයි මේකේ තියෙන්නේ. ඒ සූත්‍රයේ ඔක්කොම දිගටම කියලා තියෙන්නේ මේ තමන්ගේ ඥාතීන්ට භූතයන්ට පෙරේතයන්ට අතීතයේ තමන්ට මව වූ පියා වූ ඒ සියලු දෙනාට පින් ගන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඒ පින් අයට කැපකොට පින් අනුමෝදන් කරන්න ඕනයි කියලා. දැන් නිකම් වචන ටිකක් කිව්වට ගාථාවක් කිව්වට කැපකොට පින් අනුමෝදන් කරන්නේ නැහැ, පින් දෙන්නේ නැහැ, පින් පවරන්නේ නැහැ. මේකේ හරය අර්ථය තේරුම් අරගෙන මනසෙන්ම අනුමෝදන් කරන්න ඕන. අනුමෝදනා කියන වචනේ තියෙන්නේ මනසෙන් එක කරන්න ඕන. ස්ථානිය ස්ථානිය කියලා දෙකක් සඳහන් වෙනවා. ඒ කියන්නේ ස්ථානිය ලැබෙයි. ඔව් ස්ථානිය ස්ථානිය කියන්නේ අර කැපකොට පින් දෙන්නේ නැහැ මොකක්වත් නැහැ ඔය වචනේ ගාතාව කියනවා. ඒක ස්ථානිය. නමුත් තේරුමක් ඇතුව කැපකොට හරයක් ඇතුව තේරුමක් ඇතුව හරියටම තමන්ගේ පරමාර්ථ චේතනාව ඇත්නම් ඒක ස්ථානිය. නැත්නම් ඒක අස්ථානිය. පැහැදිලි වහන්සේ දීර්ඝ අවසරය යනතුන් වහන්ස ඔබ වහන්සේ දේශනා කරා මේ ප්‍රාර්ථනා ආයාචනා ධර්මයේ නොමැති බව. මේ එතකොට ධර්මයේ විරුද්ධ බව. ඔව් විරුද්ධ බව. එතකොට අරහතන් වහන්සේ අදිෂ්ඨානය කියන්නේ මොකක්ද? අදිෂ්ඨානය කියන එක බුද්ධ දේශනාවට හරි. අදි උට්ටාන. උට්ටාන කියන්නේ මොකද? උදුරාදාන. උට්ටාන කියන්නේ තාන උට්ටාන අදිෂ්ඨාන. වචන තුනක්. වැරදිදී උදුරාදමනකට කියනවා අදිෂ්ඨාන. කායි හිටේ උපදින වැරද්දේද තමන්ගේ හිටේ. එතකොට ප්‍රාර්ථනා කියන එක මේ ලෞකික භෞතික වශයෙන් තව දෙයක් එකතු කරගන්න උපාදානය කරගන්න අල්ලගන්න අයිති කරගන්න කරන වැඩේ ප්‍රාර්ථනා ආයාචනා. එහෙම නැත්නම් යාඥා. වැඳුම් පිදුම් යැදුම් පැතුම් හතරම තමන්ට තව මොනවා හරි එකතු කරගන්න අල්ලගන්න කොට ගහගන්න එකතු කරගන්න අයිති කරගන්න උපාදානය කරගන්න කරන දේවල් වඳිනවා පුදනවා යදිනවා පතනවා. ඒකට විරුද්ධ දේ අදිත්‍යං අදිඋත්තං. වැරදි දේ ගැඹුරින් තේරුම් අරගෙන ඒක හිතෙන් උදුරා දැමීමට කියනවා අදිත්‍යං. තොල අරදුන වහන්සේ මම අසාධිබෙන අර අඟුලිමාල මහරතන් වහන්සේ අර කාන්තාවකට පැන් එකක් අදිෂ්ඨාන කළ දුන්න ගැතන. ඔව් ඒක ඒක සත්‍යක්‍රියාවක්. ඒක අදිෂ්ඨානයක් සත්‍යක්‍රියාවක්. ඒ අදිෂ්ඨානය මොකද්ද? තමන් කරපු යහපත් දෙයක් සිහිපත් කළා. යහපත් දෙය මොකද්ද? මංගුලිමාල හාමුදුරුව අංගුලිමාල හාමුදුරුව අදිෂ්ඨාන කළ යහපත් දෙය මම අරහත්ත්වයට පත් වූ මොහොතේ සිටන් අද මේ මොහොත දක්වා කිසිම ප්‍රාණියෙක් ප්‍රාණඝාතයක් කරේ නැහැ. ඒ සියලු දෙනාටම මෙත්තා කරුණා මුදිතා පැතිව පැතුරුව දහපත් චේතනාවක් ඇතුව කටයුතු කළා. ඒ සත්‍යක්‍රියා බලෙන් මේ නගනියටත් මේ නගනියට ලැබෙන ඉන්න දරුවාටත් මවටත් යහපතක් සිදක් වේවා කියලා සත්‍යක්‍රියාවක් කළා. ඒක අදිෂ්ඨානයක්. පැන් එක අදිෂ්ඨාන කළා දෙන්න කියලා ඒක බුදුහාමුදුරුවෝ පැන උදයක්ද? ඔව් ඒක බුදුහාමුදුරුවෝ ඒක අනුදැනවදාලා.
අවසරයි අරියතුන් වහන්ස, මට අද දේශනාවෙන් පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. අර කමා කර ගැනීම, ඒකෙදි දැන් මේ සිරි සද්ධර්මයේ වැරදි විදියට අර්ථගතම් දැක්වීම, වෙනස් කිරීම ආනන්තරික පාපකර්මයක් වෙන පාපයක් හැටියට ඔබ වහන්සේ දේශනා කරා. එහෙම දෙයක් වුණොත් කමා කරගන්න පුළුවන්ද? පුළුවන්. දැන් මිනිහෙක් මැරුවට පස්සේ නම් ආයි බෑනේ පණ දෙන්න. අම්මා මැරුවොත්, තාත්තා මැරුවොත්, අරහතුන් වහන්සේ මැරුවොත්, බුදුහාමුදුරුවන්ගේ ලේසරුවොත් ඒව නවත්තන්න බෑ. නමුත් තමන් අතින් වරදක් වූ බව තේරුම් අරගෙන, ඒකනේ ප්‍රාතිමොක්ක සංවරය කියන්නේ, පාමොක් දැසලා ඒ වරද නිවැරදි කරගන්න පුළුවන්. දැන් ඔය පංච ආනන්තරීය පාප කර්ම වලින් හතරක් ආයි වෙනස් කරන්න බෑ. මොකද කෙනෙක් මැරුවට පස්සේ ආයි පණ දෙන්න බෑනේ. ඒක නිසා මම මැරීම, පියා මැරීම, අරහතුන් වහන්සේ මැරීම, බුදුහාමුදුරන්ගේ දේශර වීම, ඒවා වෙනස් කරන්න බෑ. කරලා ඉවරයි. නමුත් අර සංඝෝ වේදෝ බින්නෝ, ඒක තේරුම් ගත්තොත් මාතින් මෙහෙම වරදක් වුණා, මෙහෙම වරදක් සිද්ධ වුණා, මේ වරද නිසා තවත් අයට වැරදි පාඩකයක් කියා දුන්නා, නමුත් මට පුළුවන් දැන් ඒක වෙනස් කරගෙන ඒ අයවත් වෙනස් මාර්ගයකට, හරි මාර්ගයකට ගන්න. ඒක නිසා බුද්ධ දේශනාවෙම සංඝ වේද සූත්‍ර හතරකම පැහැදිලිව තියෙනවා මේක, මේකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් ආනන්තරීය පාප කර්මයෙන් කියලා. පැහැදිලිව ඔබ වහන්සේට කායික නිරෝගී සුවය ලැබේවා.